පැහැදිලිවම අපේ අපේක්ෂකවරුන් මේ වෙනකොටත් ගෙයින් ගෙට යෑම සහ ගම්මැට්ටේ මැතිවරණ ව්‍යාපාරය අපි ආරම්භ කළා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම පහුගිය කාල සීමාව තුළ අපි මුණදීපු අභියෝග එක්ක මම හිතනවා නැවත වතාවක් අපි පාක්ෂිකව ගාවට ගිහිල්ලා කරුණු කාරණා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතුයි. ඉතින් මේ වෙනකොටත් අපේ පක්ෂයේ අපේක්ෂකයන් ඉතාමත් සක්‍රීයව ගම්මැට්ටෙන් මැතිවරණ ව්‍යාපාරය නියැලෙනවා. පැහැදිලිවම අපේ මතවාදයේ නියෝජනය කරන බහුතරයක් පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රහණය කරවීම තමයි අපේ අරමුණ. ඔබතුමා මේ තරම් දෙන්නේ නැහැ. නෑ මම ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වෙන්නේ. මොකද ඒකට හේතුවක් තියෙනවා. එක පැත්තකින් පක්ෂයක් විදියට මට වක්කීමක් තියෙනවා අපේ අපේක්ෂකයන් ජයග්‍රහණය කරවීම සඳහා උන්ට සහයෝගය ලබා දෙන්න. යම් කිසියකින් මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලැයිස්තුවෙන් ඉල්ලුවා නම් මගේ බහුතර කාලයක් මට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මේ මැතිවරණ සමයේ කාලය වැය කරන්න වෙනවා. ඒ හින්දා පක්ෂය තීන්දු කරා නෑ මේ වෙලාවේ මැතිවරණය මෙහෙවීම සඳහා මාව පාවිච්චි කළ යුතුයි කියන කාරණේ. ඉතින් ඒ අනුව මමත් ඒක පිළි අරගෙන ජාතික ලයිස්තුවෙන් ඉදිරිපත් වෙලා මේ අපේ අපේක්ෂක ලයිස්තුව ජයග්‍රහණය කරවන්න උපරිම සහයෝගය ලබා දෙනවා විතරක් නෙවෙයි බහුතර මන්ත්‍රී පිරිසක් ජයග්‍රහණය කරවන්න අපි කටයුතු කරනවා. දැන් මේ රනිල් මහත්තයට සහාය දෙන්න ගියා පිරිසක් දැන් ගෑස් සිලින්ඩරෙන් එනවා. දැන් 2.24 කඩන් වටනේ පොහට්ටුව මේ අය කඩන් ගේහින්දද? හේතු ගොඩක් තියෙනවා. එක එක හේතුවක් ප්‍රධානතම හේතුවක් අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක සංධානගත වීම ප්‍රධානතම හේතුවක් විදිහට මම දකිනවා. හැබැයි ඒ වෙලාවේ රට වෙනුවෙන් අපිට කළ යුතු හොඳම තීන්දුව අපි ගත්තා. පක්ෂය හෝ අපේ මතවාදයට වඩා රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ගත යුතු හොඳම තීන්දුව අපි ගත්තා. ඒකම තමයි අපේ බහුතරයක් ඉහළ පෙළේ නායකයෝ පක්ෂය අතහැරලා ගියා. ඉතින් පැහැදිලිවම අපි අපිට නොගැලපෙන දීගයකට ගියාම නෑදෑයෝ අතහැරලා ගියාම ඉතින් පවුල කඩන් වැටෙනවා. යනුව පක්ෂයේ යම්කිසි පසුබෑමකට ලක්වන බෑ මම සතුටු වෙනවා. අපි මතවාදය ආරක්ෂා කරන්න අපි කණ්ඩායමක් පක්ෂය ආරක්ෂා කරන්න අපි කණ්ඩායමක් මැතිවරණ ඉදිරිපත් වෙලා මම හිතනවා ප්‍රතිඵලය කෙසේ වෙතත් දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකා පොජන පෙරමුණ සහ පාක්ෂික ජයග්‍රහණය කරා කියන කාරණය මට පැහැදිලිවම කියන්න පුළුවන්. මැතිවරණ ජයග්‍රහණය කරේ JVP එක. බෑ දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකා පොජන පෙරමුණ ජයග්‍රහණය කරා කියන කාරණය මට පැහැදිලිවම කියන්න පුළුවන්. මොකද අපිට පක්ෂයක් තියෙනවා. අපිට අනාගතයක් තියෙනවා. අපිට දැක්මක් තියෙනවා. වැඩපිළිවෙලක් තියෙනවා. සහ අපිට නායකයෝ ඉන්නවා. රාජපක්ෂවරුන්ගේ දේශපාලන ඉවරද නැද්ද කියන කාරණේ තීන්දුව ගන්න මෙරට ජනතාව. ඉතින් අපි 1977 පරදුනා. 77 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බෙලියත් ආසනයෙන් පරදුනා. පාර්ලිමේන්තුවේ රාජපක්ෂවරු හිටියෙත් නැහැ. ඉතින් මම හිතන්නේ රාජපක්ෂලාද නැද්ද කියන කාරණේ නෙවෙයි. මෙතන වැදගත් වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නැත්නම් මහින්ද රාජපක්ෂ කියන නායකයාගේ ප්‍රතිපත්ති සහ දර්ශනය මේ රටේ දේශපාලනය තුළ තියෙනවද නැද්ද කියන කාරණේ. ඉතින් මම ආදරත් විශ්වාස කරනවා අද මහින්ද රාජපක්ෂ කියන බ්‍රෑන්ඩ් එක මහින්ද රාජපක්ෂට අයිති බ්‍රෑන්ඩයක් නෙවෙයි. ඒක ඊට එහාට ගිහිපු ප්‍රතිපත්තිමය රාමුවක් ඇතුලේ ගොඩනැගීච්චාර. එදා සිරිමාව බණ්ඩාරනායක මැතිනිය බණ්ඩාරනායක මැතිනිය බණ්ඩාරනායකලා ගොඩනගපු බ්‍රෑන්ඩ් එක හා සමානව අදටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණ ගොඩනැගිලා තියෙන බණ්ඩාරනායක පදනමත් එක්ක. ඒ වගේම තමයි ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ පොහට්ටුව ගොඩනැගිලා තියෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඒ දැක්ම සහ ප්‍රතිපත්ති සහ මයින් චින්තනය දෙක්ක. ඒ හින්දා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හෝ රාජපක්ෂරු දේශපාලන හිටියත් නැතත් මම විශ්වාස කරන ප්‍රතිපත්ති මරන්න බෑ. ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහත්තයා. ඕ නැද්ද මේ මහමැතිවරණයට? නෑ එතුමා තම පෞද්ගලික කාරණයක් මත විදේශගත වුණා. ඉතින් එතුමා මැතිවරණයට අපිට උදව් කරනවා. දැන් අද පොහොට්ටු අලුත් වෙලා තියෙන්නේ. අලුත් පිරිසක් ඉන්නේ. තරුණ පිරිසක් ඉන්නේ. අපි අපේ මේ රටේ ඒකීයත්වය සහ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍ර කරගෙන ගොඩනැගෙන සමාජ ආර්ථික පසුබිමක් තුළ ඒකීය රටක් තුල මේ රට සංවර්ධනය කළ යුතුයි කියන කාරණේ වගේම දේශීයත්වය ගරු කරන දේශීය ව්‍යවසායකය ව්‍යාපාරය ශක්තිමත් කරමින් යන ගමනට අපි අලුත් මුහුණුවරක් ලබා දෙමින් අලුත් පිරිසක් අලුත්ුණු පොහොට්ටුවක් තුල ඉදිරි දේශපාලනය තුල මේ රටේ ආණ්ඩුවක් සහ ශක්තිමත් ආණ්ඩුවක් සහ මේ රට ආර්ථික සමාජීය දේශපාලන ස්ථාවරත්වය අරගෙන යන්න අපි කටයුතු කරනවා. ඒ කියන්නේ ඉස්සරහට පොහොට්ටුවෙත් එන්නේ අලුත් පිරිසක් අලුත් තරුණ පිරිසක්. පැහැදිලිවම අද අපි නාම යෝජනා දීලා තියෙන පිරිස දිහා බැලුවම ලංකාවේ උතුරේ යාපනයේ ඉඳන් දෙවුන්දුර තුඩුව දක්වා පේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දුර තුඩුව දක්වා අපි අලුත් දක්ෂ උගත් වගේම බිම අඳුරන සමහරලාට අපි ප්‍රායෝගිකව බුද්ධිමතුන් කියලා කිව්වත් සමහරලාට බුද්ධිමතුන් දේශපාලන වාසි ගන්න බොරු කියනවා. බොරු කියලා ඇවිල්ලා කියනවා මම දැනන් හිටියා මං කිව්වේ බොරුවක් කියලා. හැබැයි මැතිවරණයට වාසි වෙන හින්දා මම බොරුවක් කිව්වා කිව්වා. උගන්ඩ ප්‍රශ්නේ පේනවනේ. හැබැයි ඕනම ඡන්දෙක රාජපක්ෂලා කියන්නේ ඉහළින්ම හිටියා. ලොකු ඡන්ද ප්‍රමාණයක් ගත්තා. ඒ මොකද උනේ මේකට කඩන් වැටෙන හේතුව මොකද්ද? අර උන්චිල්ලාව ගියාම ආපස්සට එනවා. ඉතින් ඒ වගේ තමයි දේශපාලනේ. දේශපාලනේ හැමදාම කවුරු බලේ ඉන්නේ නැහැ. අපි ජනතාව එක්ක දේශපාලනය කරනවා. ජනතාවට අපි අවශ්‍ය නම් අපි ඉන්නවා. ජනතාවට අවශ්‍ය නැති වෙලාවට අපි යනවා.
හැබැයි අපි ප්‍රතිපත්ති කරුක දේශපාලනයක් කරනවා අපි බලය ලබා ගැනීම පිණිස తాවකාලික ප්‍රතිපත්ති වෙනස් කළා දැන් අද කොහොම හරි අපි ආණ්ඩු බලය ලබා ගන්න ඕන කියන ස්ථාවරය අපි නැහැ අපි එදා හිටු ප්‍රතිපත්තිම අදත් අපි ඉන්නවා අපි හෙටත් ඉන්නවා මේ ප්‍රතිපත්ති පිළිගන්න තාක්කල් ජනතාව අපි ආරක්ෂා කරයි ජනතාව අපිට ඡන්දෙ දෙයි ඒ ප්‍රතිපත්ති ජනතාවට අවශ්‍ය නැහැ කියලා තේරි දවසට අපිට විරුද්ධව ඡන්දේ පහුගිය මැතිවරණ වුණා වගේ හැබැයි එහෙම කියලා අපි බලය ලබා ගැනීම පිණිස ඉන ඕනෑම ප්‍රතිපත්තියකට ඕනෑම දෙයකට ඔළුව වනලා ඌ අපි දැන් අපිටත් බලයට එන්න ඕනේ අපි එහිඳ ගිහිල්ලා වෙනත් සංක විකල්පට වලට යමු අපි මේ රටේ දේශපාලන චින්තනය අපි විශ්වාස කරපු දේශමාල බලවේගය අපි අතාරිමු කියන දේශපාලනේ අපි නැහැ ඉතින් පැහැදිලිවම අපි මේ රටේ විශ්වාස කරන දේශපාලන බලවේගයක් තියෙනවා දින්න හෝ පෙරදුනා අපි බලවේගය ආරක්ෂා කරනවා මට විශ්වාසයක් තියෙනවා යම්කිසි දවසක ජනතාව නැවත වතාවක් ඒ දේශීයත්වයේ කේන්ද්‍ර කරගත් ආර්ථික සමාජ දේශපාලන ප්‍රතිපත්ති වලට නැඹුරු වෙනවා දැන් මැතිවරණ කොමිසම නිවේදනය කළා දිනවා කොළඹ වැඩිම තමයි කොළඹ දේශපාලනගේ වියදම කොහොමද පක්ෂයක් විදියට කොච්චර වියදමක් කරනවා බාරතුන ඒ පිළිබඳව අපි මැතිවරණ කොමිසමට දැනුම් දීලා දිනවා ජනාධිපතිවරණේ වියදම ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණෙත් එක් එක් අපේක්ෂක වියදම් දරනවා මම හිතන අවම වියදමකින් මැතිවරණ මෙහෙයුම තමයි අපේ ඉලක්කය මොකද අවසාන වශයෙන් අපි අවසානයේ අපි මේ මොන කාර්යය කරත් මම හිතන්නේ පාක්ෂික අතරට අපි යන්න ඕනේ පහුගිය ජනාධිපතිවරණේ ටීවී රේඩියෝ මාධ්‍ය ඔබතුමාලා කිසිම මාධ්‍යක මම ඇඩ්යක්වත් දැම්මේ නැහැ ඇඩ්යක්වත් දැම්මේ නැහැ හැබැයි අපි මැතිවරණ බිම් මට්ටමේ කරා ඉතින් මම හිතනවා අපි පැහැදිලිවම මේ මැතිවරණය තුලත් අපිට වියදම් කෙසේ වෙතත් අපි පාක්ෂිකය ගාවට යනවා කෙසේ වුණත් පාඩුව උනේ ඔබතුමාට නේද මේ ඒ කියන්නේ මම කියන්නේ මේක ජනාධිපතිවරණයට ඔබතුමා ඉදිරිපත් වුණා විතරයි ඔබතුමාගේ නමට කැල්ලක් ඇති වුණා කවුරු හෝ නිසා ඒකෙන් ලොකු බලපෑමක් පාඩුවක් වුණාද නෑ මං හිතන්නේ නෑ මොකද මම නියෝජනය කරේ බලවේගයක් මම අසීරු අවස්ථාවේ තමයි මම නායකත්වය දුන්නේ මම සතුටු වෙනවා ඉතින් පිච් එක හොඳ වෙලා හොඳ වෙච්ච වෙලාවට බැට් කළා වැඩක් නෑනේ දැන් නරක වෙලාවට බැට් කරන්න ඕන අමාරු වැඩ නාමරාජ තමස් මහත්තයා කියලා මේ වෙලාවේ ඇවිල්ලා නෑ මම විශ්වාස කරන්නේ නෑ ඒක මොකද මං හිතනවා මම පන්නරයක් ලැබුවා මම ඉගෙන ගත්තා සහ මේ රටේ ජනතාවට නාමරාජ පක්ෂ කියන්නේ කවුද කියන කාරණේ ඒත්තු ගන්නවා අන්තිම පස්සේ මේ දැන් මේ මහින්ද රාජපක්ෂ මහත්තයා ආරක්ෂාව සම්බන්ධව පස්සක් තියෙද වාහන මොකද අරන් ගිහින් අරන් යන්නේ ඉතින් යම් යම් ආණ්ඩු බලයට ආවම යහපාලන ආණ්ඩු ආමත්ව වගේ දේවල් කරා ඉතින් මේ ආණ්ඩු වෙනුත් යම් ලිඛිතව දැනුම් දීම් කළා තියෙනවා ඉතින් මම හිතනවා අපි ආරක්ෂක අංශ එක්කත් සාකච්ඡා කරලා ඒ පිළිබඳව අපි තීන්දුවක් ගමු මොකද ආණ්ඩු මාරු වෙනකොට අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් වුණා කියලා කිව්වත් මේ අයගේ හැසිරීම බැලුවම මට නම් කිසිම වෙනසක් පේන්නේ නැහැ පරණ විදිහටම හැසිරෙන්නේ. ඔබතුමා දකින්නේ මොකද වෙන්නේ? රනිල් වික්‍රමසිංහත්තුමාගේ ප්‍රකාශය සම්බන්ධව. එහෙනම් එතුමා ප්‍රකාශයක් කළා හිත හිත එතුමා හිටපු ජනාධිපතිවරයා. ඉතින් දැන් මේ විශ්‍රාම යාම ගැන කතා කරන්නේ. ඉතින් කවුරුත් විශ්‍රාම කියලා නැති පාටක් තේන්නේ. ඉතින් නෑ අපි කියන්නේ එතුමාට පොලිං ගයක් ඇතුවේ බඩු අඩුවේ මේගොල්ලන්ට ඒ කියන්නේ පළපුරුදු ඇති කට්ටි ඉන්නේ සිලින්ඩරේ. සිලින්ඩරේ ජයග්‍රහණය කරන්න කියලා කියන්නේ. ඉතින් එතුමාගේ ජනාධිපති මැතිවරණේ සටන් පාඩයත් ඒක. එතුමාගේ ජනාධිපති මැතිවරණේ සටන් පාඩයත් ඒක. ඉතින් මම හිතන්නේ අපේ රටේ වැරද්ද තමයි ප්‍රතිපත්ති සහ අනාගතවාදී දේශපාලනයට වඩා සිහින ලෝකමවල දේශපාලනය කරනවා පිටරට රාජපක්ෂ හොරගම් කරපු සල්ලි තියෙනවා අපි බලයට ආපු ගම ඒ සල්ලි ගේනවා අපි ණය ගන්න ඕනේ නැහැ කියනවා බලයට එනවා ආවට පස්සේ කියනවා අපි දේශපාලන වේදිකාවේ බොරුවක් කිව්වේ වෙලාවේ අපි දැනන් හිටියක බොරුවක් කියලා ඒත් අපි කිව්වා දැන් ප්‍රබන්ධයක් හදනවා කතාවක් හදනවා ඒ වගේම කියනවා තව කෙනෙක් කියනවා අපි ආවෙ නැත්තම් කෝලින් හැදෙනවා ලයිට් කැපෙනවා මම හිතන්නේ මේ දේශපාලනේ අපි ඈත් වෙන්න එපේ ඉතින් අපි විශ්වාස කරනවා අද අලුත් දේශපාලන බලවේගයක් රටේ ගොඩනගෙනවා කියලා. හැබැයි ඉතින් අවසානේ බැලුවම මේ හැමෝම පරණ තැටියම තමයි රත් කරන්නේ. අනිල් රාජපක්ෂ කියන නමකත් ඇදුණනේ. අවසාන අනිල් රාජපක්ෂ නමක් ඇදුණා මාව වැල් පාර්ලිමෙන් ඉදර ගන්න වඩාගෙන යන්න කියන වඩාගෙන යනවා කියලා කිව්වට මාව අතහැරලා ගිහිල්ලා තින බලා යනකොට. අතහැරියේ නැහැ මම පැන්න වැල් පාර්ලිමෙන්. ඒක ළමයා දාලා කියලා නේ. ළමයා ඉතින් මම ගියේ නැහැ. මොකද මගේ ප්‍රතිපත්තිය තුමාගේ ප්‍රතිපත්තිය වෙනස්. ඉතින් මම අහන්නේ බලේ ලබා ගැනීම පිණිසයි අපි ප්‍රතිපත්ති පාවලා දෙන්නේ. මම එකට සූදානම් නැහැ අපේ කඳුරේකට සූදානම් නැහැ මොකද දේශපාලනය කියන්නේ තමන් හැමදාම ආණ්ඩු ඉන්න ඕන කියන එක නෙවෙයි මම එදත් කිව්වා 94 ඉඳන් කැබිනට් මණ්ඩල හිටපුවා හිටියා අද මම සතුරු වෙනවා ඒ කැබිනට් එක නැති එක ගැන මොකද 94 ඉඳන් එකම කට්ටිය හැබැයි බැනුන් අහන්නේ රාජපක්ෂලා ඒකෙන් දරුවා ඔයාද දරුවා මමද නැද්ද කියන එක රණින් මහත්තයන් අහන්නේ නෑ මොකද ඔයා පැන්න කිව්වෙ ඉඳන් මම වඩන් ගියා කිව්වනේ ආ එහෙනම් Asian Mirror.lk